ナムルだ。Kene ewe lave ranil wikram singa mahatme langit e anna ta bae. Mokada api dakka etuma tamai api pohottu e hitapu sielu denawama ekathu karagena gamanak yannata haduwa saha api dakka parlimentu e bahutara balayakin etuma janadhipathiwareya wenawa saha e bahutaraya deepu kattiyewa etuma rakagannata onuna ithin ehema rakinnata utsaha karana janadhipathiwareyat ekka mata yannata bae beri nisa tamai mage mataya mata darannata haki platform ekak man thoraganne samagi janabalayage widiyata. Garudu. Obatumiya me DNA paksha gana danaga DNA parikshawage passe dawe. DNA paksha gana danagena ave. Thin man hitena DNA parikshawa ratema innayata karagannata vena tattayak thamai dan tiyenne. Api hamogeme DNA parikshawa karagannata one welawak wage me kohoma namuth api සුබවාදී ගමනක් යනවා මං හිතන්නේ DNA කියන්නේ එහෙම තැනක් ප්‍රජාතන්ත්‍රවාදය අගේන ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න තැනක් මිනිස්සුන්ට මනුස්සයින්ට වගේ සලකන තැනක් ඉතින් මං එකයි කිව්වේ අර බලය බෙදන්නට කියන එක මං පුන පුනා කියන්නේ මේ අලුත් කණ්ඩායම වලට පුළුවන් රටේ මිනිස්සු වෙන අපේ බහුතර මිනිස්සුන්ගේ අපි දන්නවා මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ DNA mana apa itu pulau ang, obeh prasneh itu handak penat. Jadi, ting eh handawan itu, apitnya awasta wak denna, mang illena, mang itu na wisheshing kantau, daru me eh venuing penihitin itu apik gudak, me apa prakja timner wagin pratipati malawan mana apik eh venuing, bohode mengkarla tena. Jadi, ting ekanisam mang itu na, rata kantau, namma lawan obeh selu denama, apitnya kekatu enna. Ikutu bela balan napi monada nagete ubo benoin kerana. Dan me parlemen tu dia ni alut mulu. Ikan hamba paksa emma udah kena alut katin. Loko jodoh nak kau hitupu emma tu runt tu orang ni ojek tu runt kabinet tu runt jodoh nak kau atawat pas naya kira. Dan pawan katin kan katin kan dah. Dan mang oke dah untuk teriak dan nak kalah karu runt tempat desa panen kerana depa kila kena. Napi dana apa rata kalah karu tundeni kriya kari desa panen itu na gamini fonse kama itu tu mae bagaima Vijay Kumar tunggu mae itu tu mae. Ranjan Ramanayake mathuma ඊට පස්සේ දැන් ඔබ කතා කරනනේ අටවත් පාස් නැති අය යවන්න එපා කියලා කිව්වා කියලා. ඒතකොට උගතුන් ගැන මේ තර්ක විතර්ක ගේන්නේ ඔබම තමයි. ඒතකොට නෑ මම මේ කියන දේ එතකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ උගතෙක් නෙමෙයිද? දැන් මේ තර්ක ගේන්නේ සහ තර්ක බින්දින්නේ අපිම මේ සමාජයේ ඉන්න අපිම තමයි. ඒතකොට ජීඑල් පීරිස් මැතුමා කියන්නේ රටේ නීතිඥයෙක්වත් උගන්නන මිනිස්සෙක්. එතුම උගතෙක් නෙමෙයිද? ඒතර විජේදාස රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඩබල් ඩොක්ටරේට් එකක් තියෙන කෙනෙක්. ඒතර ඒ අය උගත්තු නෙමෙයිද? එතකොට දැන් ඔබ කියනවා නම් අට පාස් නැති අය ගැන කතා කරනවා නම් අපි දන්නවා අපි දැක්කා ඉතිහාසයේ ප්‍රේමදාස යුගයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කියන්නේ වැඩි අධ්‍යාපනයක් ලැබපු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි දේශපාලනයේ තිබිච්ච ඒ පළපුරුද්ද ඒ ප්‍රැක්ටිස් එකෙන් එයා ගම්මුදාව උදාගම් සංකල්පයේ සෙවන එතකොට ඇඟලුම් කල්මහත් 200 ගණක් ඉදි කරලා රටට බිලියන් ගණන් මේ විදේශ විනිමය ගේන්නට සැලසුව අදත් ඒ විදේශ විනිමයෙන් තමයි රටේ බොහෝ දේවල් විසඳෙන්නේ ඇඟලුම් කම්හල් වෙනින් එන ඉතින් එතකොට මේ වගේ මම හිතන්නේ මේ දැන් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තොත් 30 වසරක යුද්ධේ නිමා කරා ඒ අයගේ උගත්කම් ගැන රටේ කොහෙවත් කතා කරලා නැහැ හැබැයි ඒ අය දෙයක් කරා ඒ ඇවිල්ලා දේශපාලන පළපුරුද්ද සහ අත්දැකීම නිසා. ඉතින් මං හිතනවා එහෙමනම් අර ඔය කැටගරයිස් කරන එක අට පාස් නැති කලාකරුවන්ට දේශපාලනේ සුදුසු නැහැ මේ කැටගරි එක නෙමෙයි බලපාන්නේ. මං හිතනවා එහෙම අර මේ 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 අධ්‍යාපනයක් නැහැ හරි සුදුසු නැහැ කියලා හරි අර පහත් කරලා සලකන්න එපා. තමන් ඉන්න කැටගරි එක මොකක් වුණා ඇත්තම අවංක හැඟීමක් තියනවා නම් රට වෙනුවෙන් සේවයක් කරන්නට ඒ හැඟීම ඇත්තටම අවංක නම්
AI ඉඩක් ලැබෙනවා නම් AI සාධනීය දේවල් සුභවාදී දේවල් කරනවා නම් මම හිතන්නේ AI ගේ උගත්කම ගැන හිතන එක වැරදක් නෑ. හැබැයි කොයිතරම් උගත් වුණත් වැරදක් නෑ. රටට නිෂ්පල දේවල් කරලා රටට වංචාවල් කරලා තියෙනවා. ඔබතුමා යාර කලේ පැත්තේ. ඔව්. ඒකට අපි මං අහන්නේ ඒක නෙවෙයි. දැන් ඔය දැන් දැන්ට ඉන්න ඇමතිතුමා. නෑ ඔබතුමා කියන්නේ අට පාස් නැති කතන්ද? නෑ නෑ නෑ. ඔබතුමියනේ මං කිව්වේ. ආ නෑ නෑ මට නෙවෙයි මට කොහොමද කියලා නෑ. ගොඩක් දැන් පරණ කට්ටිය ඉන්න ඕනේ නැතිම දూరు. ඒගොල්ලන්ට චෝදනා එල්ල කරාත් මේගොල්ලෝ අට පාස්වත් නෑ කියලා. දැන් ගොඩක් කට්ටිය දැන් පාර්ලිමේන්තු යන දඟලු. දැන් ඔබතුමියත් ආවේ අපි කලාකාරේ පස්සේ එන්නේ නෙවෙයි අරගලයට ඇවිල්ලා මේ ප්‍රසිද්ධ වෙලා එහෙමනේ පාර්ලිමේන්තු යන්න පොඩ try කරේ. අපි අහන්නේ මොකද්ද තියෙන උද්‍ය සුසුකම් අධ්‍යාපන තියෙද මම ඇවිල්ලා අහන්න පුළුවන් එහෙම අනිවාර්යෙන් අහන්න පුළුවන් මම ඇවිල්ලා මේ මේ මොහොත වෙන විටත් පශ්චාත් උපාධියක් මාධ්‍ය පර්යේෂණය ගැන පශ්චාත් උපාධියක් හදාරන කෙනෙක් ඉතින් සංගීතයේ පැත්තෙන් කලාව පැත්තෙන් ගත්තොත් මං සංගීත විශාරදවරියක් ඉතින් අනිත් පැත්තෙන් දේශපාලන ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙක් මම දේශපාලන විද්‍යාව ගැන ඉතින් මං කියන්නේ මේවා එකින් එක අපි මිනිස්සුන්ගේ හොයලා බලන්නට ගියොත් අරගලයට ආපු බොහෝ අය උගතුන් මං ඒක කියන්නට ඕනේ පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු වෙන මොකක් කරන්නද මේ රට මං අර ඉස්සෙල්ලා කිව්ව දේ වෙනුවෙන් මං අරගලයට ආවෙත් කුස්සී ඉන්න අම්මාට අම්මාගේ අම්මා කියන සංකල්පේ මව්වත් ගුණයට හෙනවදිනකොට ඒ කියන්නේ අපි දන්නවා මේ රටේ අපි ඔය පහුගිය යුගයේ ක්‍රියා කලාපයන් එපා 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 කියපු යුගය AI තමයි අපිව මෙතනටපත් කරේ. අපි අහන්නේ ඉස්සෙල්ලා කිව්ව ජනතාව නම් කිව්වේ 225 එපා කියලා. මමත් එතන හිටියානේ. හැබැයි දැන් ඒක එපා කියන දන්ට දැන් ඒකයි මං අහන්නේ. දැන් මමත් එතන හිටියානේ 225 එපා කියන දන්ට මමත් හිටියා. මං අවංකව කතා කරන්න එපා. හැබැයි අද අපිට සිද්ධ වෙලා නැද්ද මේ ඉන්න කඳුරු වලින්ම සුදුසුම කඳුර තෝරගන්නට? ඒක නෙමෙයිද මේ දේශපාලන ප්‍රවාහයේ සිද්ධ වෙන්නේ ඒක නෙමෙයිද? ඒ කියන්නේ අපි කොයිතරම් උත්සාහ කරත් දැන් එහෙමනම් මෙන්න ඉඩක් දෙන්න. දැන් තියෙනවා ඔබට තව ඉඩක්. DNA කියන්නේ අලුත් ඉඩක් ඔබට හිතන්නට ඉඩක් හදලා දෙන අලුත් තැපැල් පෙට්ටිය අපේ සිම්බල් එක ඔන්න ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා. මේ කියන අලුත් මිනිසුන්න අලුත් අයට මේ ඔබ හිතනවා නම් ඒ අට පාස් නැති අය කියලා නෑ. ඒ අය ගොඩක් ඉගෙන ගත්ත ඇත්ත වශයෙන්ම මම අර කඳවුර මේ කැටගරි එක වැඩක් නැහැ කියලා කියන්නේ මේ හැඟීමයි වටින්නේ රටට යම්කිසි සේවයක් කරන්නට තියෙන කැමැත්ත ඒ කැපවීම වෙන්නට පුළුවන් නම් ඒ අයිට ඉඩක් දෙන්න කියලා. දැන් ඔබතුමිය වේදිකාවට නගිනවා. දැන් මේ DNA වේදිකාවට නගින්නේ මේ වේදිකාවේදී වැඩිම ප්‍රහාර එල්ල කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට. මම කාටවත් ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙච්ච දේ වුණා. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා දැන් එතුමත් දේශපාලන ප්‍රවාහය තුළ බලාපොරොත්තු වෙන්නේ එතුමාට බලය ගන්නට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එතුමාගේ ගමන යන්නට හදවතින්ම සුපපත්. එතුමා අගමැති වෙන්න හදන්නේ. මම හිතන්නේ ඒක පුළුවන් වේවි කියලා මේ වෙලාවේ. විපක්ෂ රටට මේ හොඳ විපක්ෂයක් ඕනේ නේද? ඒ කියන්නේ රටට ඇත්තටම පවර්ෆුල් විපක්ෂයක් ඕනේ. ඉතින් මං දන්නේ අපි දන්නේ මේ පහුගිය යුගයන්වල සිද්ධ වෙච්ච දේශපාලන පෙරලිත් එක්ක සමායට හොඳ විපක්ෂයක් වුණොත් එතුමාට රටේ අගමැති වීමටත් හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මං කියන්නේ අපි දේශපාලනයේ වෙන සිදුවෙන පෙරලි අපි හෙට මොකද වෙන්නේ කියනක අපිට අද තීරණය කරන්න බෑ. මොකද මේ රටේ අපි දන්නවා මෑතම ඉතිහාසයේ මේ ජනතා අරගලයක් ඇති වෙච්ච රටක්. එතකොට හෙට දවසේ අපි එහෙම දෙයක් සිද්ධ වෙන්නට එපා කියලා ප්‍රාර්ථනා කරනා වගේම දේශපාලනයේ සිදුවෙන මොනයම් පෙරලීකින් හරි එතුමාට සමාජ අගමැති වෙන්නට පුළුවන් වේවි. අපි දන්නේ නැහැ. හැබැයි දැනට මට හිතෙන විදිහට මම කලකිරීමෙන් ඉන්නේ එතුමාගේ එතුමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ඇයි පක්ෂය වෙනුවෙන් දරදිය දුපු මට නොදුන්නේ කියන එක සහ පෞද්ගලිකව කතා කරා. ගොඩාක් කතා කරා මම. ඒ ගොඩක් කතා කරෙත් එතුමාගෙන් මොකද්ද මට ලැබෙන ෆීඩ්බැක් එක කියලා බලන්න. ඇත්තටම එතුමා ඉතාම අවංකවම හොඳ හිතින් මාත් එක්ක කතා කරා. මම ඒක කියන්නම ඕනේ. මං අර සාපේක්ෂ වශයෙන් ඉතාම හොඳ ගුණදම් තියෙන මිනිස්සෙක් විදිහට අරගලෙදිත් එතුමාව දැක්කා. ඒ නිසාමයි මම එතුමාගේ කණ්ඩායම තෝරගන්නේ. හැබැයි මෙතනදී එතුමා මට දිගින් දිගට කියන්න ගත්තා විනිවිද පරීක්ෂණයක් ඉල්ලුවාම පරීක්ෂණය දෙන්න පුළුවන් ඡන්දෙන් පස්සේ. සාධාරණත්වයක් ඉටු කරන්න කිව්වම සාධාරණත්වෙ ඉටු කරන්න පුළුවන් ඡන්දයෙන් පස්සේ. ඉතින් මේ වගේ වචන මං හිතන්නේ අනිත් එක තමයි එතුමා දිගින් දිගට කියන්න ගත්තා. අන්තිම මොහොතේ 10 වෙනිදා රෑ 10:51ට හේෂාට කතා කරාටත් පස්සේ තමයි මේ වෙනස සිදු වෙලා තියෙන්නේ. ඒතර එතුමා මට කියන්නට ගත්තා
nomination board එකේ ඉන්න තැනදී හේෂ ඇවිල්ලා කිව්වා කියලා මම කැමැත්තෙන් ඉල්ලා අස්ුණා කියලා. ඉතින් මං අහන්නේ මම එතුමා නිසා දේශපාලනයට ආපු කෙනෙක් එතුමාගේ ආරාධනාවෙන් මම ප්‍රතික්ෂේප කරන තැනකදී එතුමා මගේ ස්වාමි පුරුෂයාට කතා කළා කියන කොහොම හරි එක්කන් එන්න කියලා. ඒ අනුව තමයි මම පොළොන්නරුව වේදිකාවට නැගෙන්නේ. ඒ විශ්වාස කරපු නායකත්වය මට කියනවා නම් තමිත මේ සියල්ල සිදු වුණේ මම මගේ දැනුවත්කමක් නැතුව කියලා. මම හිතන්නේ තව දුරටත් මට ඒ කියන වචන විශ්වාස කරගන්නට බැරි තැනකට මම වැටලා තියෙනවා. ඉතින් මම දන්නේ එතුමා ඡන්දෙන් පස්සේ මොකද්ද මම වෙනුවෙන් ඉෂ්ට කරන්න යන සාධාරණේ කියලා. හැබැයි මම තවමත් බලන් ඉන්නවා. මම දැන් ඉන්නේ DNA එකත් එක්ක. මම DNA එකේ ඉඳන් මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම ෆයිට් කරනවා විතරක් නෙමෙයි රටේ සීලු කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සීලු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි දන්නවා අපි දකිනවාද සමාජයේ කොයි තරම් මේ බිල්ඩින් වලින් පැනලා මැරෙන දරුවන් මෙන්ටැලිටි එක කොහෙටද අරන් ගිහිලා තියෙන මේ නව තාක්ෂණය හරහා මේවා රටේ ප්‍රශ්න මේ ප්‍රශ්න එළියට ඇවිල්ලා කතා කරන්නේ නැහැ හැබැයි අපිට පුළුවන් මේ කියන සියලු දේවල් කතා කරන්න. ඔබතුමිය රත්නපුරේ වේදිකාවටත් නගිනවද DNA? අනිවාර්යෙන්ම. හේෂමල්ලි හම්බ වෙයිද? හම්බ වෙයි. සුහදව කතා කරන්න අවස්ථාව හම්බ වෙනවා. මට සුහදව කතා කරන්න පුළුවන්. මම හේෂට කළ වරදක් නැහැ. හේෂයි මට වැරදි කරලා තියෙන්නේ. මට ඔහොම නෙමෙයි. ඉතින් මගේ බෙල්ල කපලා දාන්න ඒගොල්ලන් හැදුවට ඒගොල්ලන් දන්නේ මේ දේශපාලනය කියන එක සහ දේශපාලනයට එහා ගිය මිනිස්කම කියන එක නැති වෙච්ච තැන සෝබා දහමේ විඳින්න වෙන දඬුවම් අනිවාර්යෙන් ඒ යට විඳින්නට වෙනවා. ඉතින් ඒ නිසා මට කිසිම තරහක් නැහැ හේෂත් එක්ක. හම්බුනොත් මම ඒ මල්ලි කියපු කටින්ම ඊටම සහෝදරාත්මක මල්ලි කියලා කතා කරන්න මට පුළුවන්. ඔබතුමිය සාධාරණ කරන සමජනවල කිව්වනේ මේ පක්ෂිනව යම් සිද්ධියකින් ඡන්දෙන් පස්සේ යත්නේසුල දැම්මොත් මේ පක්ෂිය මොකද? මං ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ සජේ මහලේකම් රංජිත් බන්දුරා අම්මෝ මං හිතන්නේ සමග ජනබලවේගයේ මහලේකම් තුමා කියන්නේ මගේ තාත්තා වගේ මං විශ්වාස කරපු කෙනෙක්. මන් දන්නේ අද වෙනකම් මගේ ෆෝන් එක ආන්සර් කරලා නැහැ. මම මෙසේජ් යවලා තිනවා 100ක් විතර. නෑ ඔබතුමිය කිව්වනේ එතුමගේ ජාතික රාජ්‍යත්ව තනතුරු හරිය දෙන්න කියලා දුන්නා නැද්ද? බෑ මොකද දුන්නේ මොකද කරන්නේ? ඔය දාන ඩිස්ට්‍රික්ට් එකේ තියෙන මොන නෑනේ දෙන්න. මෙහෙම දෙයක් කරපු අය එහෙම කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්. දෙන්නේ නෑ. දුන්නත් නොමිනේෂන් එක අනිවාර්යෙන් කවුරු හරි ඉල්ලා සෙන්න ඕනේනේ. ඉතින් ඔය ඉන්න මේ පිරිස කවුරු හෝ කෙනෙක් ඉල්ලා අස්වේද මං වෙනුවෙන්. මං හිතන්නේ එච්චර උත්තරීතරයි ඉන්නවා කියලා ඒ ලයිස්තුවේ. ඉතින් මං ඒක විශ්වාස කරන්නේ නැහැ. අවසානයේ අපි වී ග්‍රේඩ් එකට කොහොම රට ගේන්න ඕනේ. ඒකට අපිට අවස්ථාවක් තියෙනවා මේ ලෝකේ තියෙන විදු මේ තත්ත්වයන් හින්දා ගොඩක් රටවල විශේෂයෙන් බංග්ලාදේශ වගේ ඩොලර් බිලියන 430ක ආර්ථිකයක් තිබ්බ රටක තියෙන ව්‍යාපෘති අපේ ලංකාවට ගෙනහැල්ලා මේ රීජන් එකෙන් ඊට අමතරව රෂ්‍යන් රුසියාව සහ මැද පෙරදිග තියෙන ප්‍රශ්නත් එක්ක තියෙන ආයෝජන ලංකාවට ගේන්න මම තමයි ශ්‍රී ලංකා ගල්ෆ් ආයෝජන ප්‍රවන්තර මණ්ඩලයේ සභාපති එහෙනම් ශ්‍රී ලංකා ඉන්දියා ආයෝජන ප්‍රවන්තර මණ්ඩලයේ සභාපති මම. ඉතින් අපිට ගේන්න පුළුවන් ආයෝජන කියලා මේ රට හදන්න පුළුවන් ප්ලෑන් එකක් අපේ තියෙන ඒක අපි ඉදිරියේ ලබන මාසේ පළවෙනිද එළිය දක්වන්න තමයි අපි ඉන්නේ අපේ ඉදිරි සැලසුම් ඒක තමයි ඒකෙන් මම අදහස් කරන්නේ. අනිවාර්යෙන් ඒක තමයි මං කිය මේක අවුරුදු පහක සැලැස්මක් මම කවදාවත් කියන්නේ අවුරුදු 2048 දී රට සංවර්ධනය කරනවා කියලා. මොකද අපි ඩුබායි ගත්ත ෂේක් මොහමඩ් කියන්නේ I want to see my people happy today not tomorrow. ඉතින් මම අපේ ලංකා මිනිස්සු සතුටින් තියන්න විදිහක් තමයි අද තමයි සතුට. අපි මේ අවුරුදු 40කින් 30කින් සතුට වෙන එක අපිට වැඩක් නැහැ. ඉතින් ඒකට ක්‍රියා අපිට පුළුවන් ඒකට පිළිවෙත් සකසලා ක්‍රියාත්මක වෙන අපි හිතනවා නලු ජනාධිපති කෙනෙක් ඉන්න එතුමා අපිට සහයෝගය දෙයි කියලා ඕන පක්ෂයක් පාණ්ඩුව පිටවුවත් එතුමාගේ සහයත් ඕනේ. මොකද එතුමා විධායකය, ව්‍යවස්ථාදායකගේ සහය තමයි අපි කියන්නේ ව්‍යවස්ථාදායකට. ඉතින් අපි හැමෝගෙම සහය අරගෙන වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්න පොඩ්ඩක් අහන්න. ඔව් මෙතුමේ දැන් ඔබතුමාලා මෙතෙන්ට ආවේ කියලා දෙකම අට තුනට වගේ. මම ආවේ කියලා හතරට ඉතින්. ඒතොර ඒක මුළු අපේ විධායක සභාවත් එක්ක කතා කරලා ඉගෙන එන ඊට පස්සේ මෙතන තව එකක් තිබ්බා. මෙතන මෙතුමියට ජාතික ලයිෂ දෙන්න ගිහානේ තමයි ඉල්ලා අස්සුනේ ජාතික ලයිෂ දෙන්න. ජාතික ලයිෂ මොකද නම් මෙතුමියට ගිහානේ තමයි ඊට නම්බර දෙකට එයා ඉල්ලා අස්සුනා. දැන් ඊට පස්සේ අපේ මේ මානව සම්දාන ගැන කියනවා නම් සෝරි මේ DNA ගැන කියනවා. DNA එක ඉස්සෙල්ලා පක්ෂ එකතු වෙලා හිටිබ්බේ මානව සම්දානේ කියලා සහිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දීපු කණ්ඩායමක්.
ikan ayam ini propagasi sendiri itu mah, itu udah mama propagasi itu mati kata agar hama kiuwa, mana yang mana gihan dia ingin dikian di mana, mahalnya kamu tapi inno, Gangga daran itu mah, mama kianan Suresta ingin dikian lah, gihani waktu itu udah apit kanza nih ojine aku ini, nah ini udah kebetulnya mah gihani ingin lah tama, itu mira baru tuh nih, mereka tadi ke niati mereka itu kesitu ini pahatin lah. Ini kerana matematik orang besar is tujuan itu dana itu nih kerja awalnya kena, eva game matematik itu yang ini saman dengan lima tuh na paksi sama jika terlima harapan tuh mengapa? Itu ngapain ya berikan tuh kerana matematik apa paksi emak kena kiter agak terlalu side support kena kiter ni. Ini bagaimana tuh kalau ni sandera ni saman ada paksi boleh kau muda? Sama mat khada kala dan mechure lagi irainam wo khada kala mud api samara pakshota kiwa apita ne me nomination again avot jati kala is api nena idi egulut ekapi ekaganaven tama me gihani ayune metumen laba dene etana dan apita damita maatmiya wenada nan durakataneng indi durakataneng katha karanna puluwa etoda dan liyum pettiyata liyumak danna ona de obathimi awatanne man hitanne madhya saha kalawa man niyojane karanne kalawa ඉතින් කලාවයි මාධ්‍යයි කියන්නේ දෙකම එකට හැමතිස්සෙම පුංචි කාලේ ඉඳන් අද මේ වෙනකන් ඔබ නැත්තම් මගේ ගමන එදාම නවතින්නට තිබුණා. ඒ තරම් මගේ ජීවිතෙත් එක්ක මාධ්‍ය කියන එක සම්බන්ධයි. ඉතින් ආදරණීය මාධ්‍ය සහෝදරින් වන ඔබ මගේ ජීවිතේ හැමදාම මම හිතන්නේ අංක 1 කියන්නේ මාව මේ තරම් ගමනක් අරන් ආපු මට මේ තරම් වටිනාකමක් දීපු අය විදිහට මම හැමදාම රෙස්පෙක්ට් කරන නිසා ඕන වෙලාවක මගේ දොරකඩට ගත්තොත් අමතනවා. හැබැයි තැපැල් පෙට්ටියට දාන්න අවශ්‍ය දේවල් ටිකක් දාන්න DNA එක පුළුවන් තරම් අපි රටේ මිනිස්සු අතරට දැන් වෙනදා ඔබතුමිය පාරේ හම්බෙද්දී ඊට වඩා ටිකක් වෙනස් දැන් අද ස්වරූපිනියක් ලෙස ෂූටින්ග් එකක් ඉවරලාවද මම හිතන්නේ නේ අර සියල්ල සිදුවන්නේ හොඳටයි කියලා දිනවනේ මං හැමදේම සුබවාදීව ගත්තා මං හිතනවා සමගි ජන බලවේගය මට මේ දුන්නේ හොඳ අවස්ථාවක් ජීවිතේ අත්දැකීම් තුලින් තමයි මිනිස්සේ පරිපූර්ණ මනුස්සයෙක් වෙන්නේ. ඉතින් මම කොතනකදීවත් ආපහු හැරෙන්නට සූදානම් මනුස්සයෙක් නෙමෙයි. මං අරගලේදීත් අරගලේ ඉවර වෙන දවස වෙනකම්ම හිටපු කෙනෙක්. ඒ වගේම මගේ දෙවැනි අරගලේ මේ අරගලෙත් ජයග්‍රාහි මාවතක් වෙනකන් ඇවිල්ලා තමයි මං කවදා හරි සමු ගන්නවා නම් සමු ගන්න. ඒක බුද්ධාගමේ පක්ෂයේ වංගි දිස්ත්‍රික්කේ නාම යෝජන ප්‍රතික්ෂේප තිබා. ඒ ප්‍රතික්ෂේපෙ දෙහිඳ දැන් ආපහු හදන්න අලුත් නාම යෝජනාවලිය කොහොමද? නෑ ඒක අපි රිට්ටාක්ෂාම කිල්ලලා තිනවා මේ ඒක මේ කියන ප්‍රතිස්ථාප කරපු ක්‍රමවේදය වැරදි කියලා මොකද එතන ඉඳලා තිනවා ඒක මේ ලිස්ට් එකේ අංක එක දිස්ත්‍රික් නායක ඉඳලා තිනවා ඉන්නකොට තමා බාර දීලා තින්නේ එතකොට ඒක වීඩියෝ වල තිනවා ඒක රෙකෝඩ් වෙලා තිනවා එයා එතන ඉන්නවා කියලා එතකොට එතුමා ඉස්සරහා බාර දීලා තිනවා ඉතින් ඒක මම හිතන්නේ ඒක නම් ඉදිරියට කතා කරන්න බෑ මේක ශේෂාධිකරණ ඉස්සරහා තියෙන ප්‍රශ්නයක් මම මේක ගැන කතා කරන්න කැමති නෑ ඒක ඔබතුමාට අදහෙට දකින්න ලැබෙයි ඒක එතකොට මේ නාම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ටෙක්නිකේ වයිස ප්‍රශ්නයක්වත් ඐඩෙන්ටි කාඩ් වල ප්‍රශ්නයක් නම් වැරදිලාවත් නෙමෙයි ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ අර අපි කවුද ෂේන් නේද කියලා ඇඬුවේ ෂේන්ට වෙච්ච වැඩේ වගේ වැඩක් මෙතන වෙලා තියෙනවා ෂේන් නේද බික ෂේන්ට වෙච්ච වගේ වැඩක් මෙතන වෙලා තියෙන්නේ මොකද උතන ඇතුළට යනකොට අසන් නම ලියන්න ඕනේ නේ කට්ටියගේ දැන් එතන ගිය අපේ උදේ රාස මැතිතුමා ආයත් එක අප කට්ටිය නන් ලියලේ ඉන්නකොට පිටිපස්සෙන් ආපු අනිත් ෆයිල් එක අතේ තියෙන එක්කෙනා දෙනවා මම දෙනවා ෆයිල් එක තියන්නේ එතකොට ඉස්සරහෙන් කතා කරනවා එන්න බාර දෙන්න කියලා එතකොට කිව්වහම අර ඒක අර ඔටෝමැටිකලි ගිහිල්ලා එහෙම බාර දීලා එතකොට අර දරාස පැත්තවත් ගිහිල්ලා තිබෙනවා කියන්නේ දෙන්න එකතු වෙලා බාර දීලා තින්නේ මම ඒකින්ද ඔක අධිරණ ඉස්සරහ තියෙන ප්‍රශ්නයක් නේද මම ඔගේ ගැන තවදුරටත් කතා කරන්න කැමති නෑ මේක අධිකරණයේ යහපත් තියෙන දෙයක් දෙයි මොකද අධිකරණයට සියලු දේ දැනගන්න පුළුවන් හරි මම නෑ අපිට ආපහු අලුතින් ලිස්ට් එකක් දාන්න ඕනේ නෑ මන්නේට. තියෙන ලිස්ට් එක පිළි නොගැනීම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතර අපි ඉල්ලලා තින්නේ මේ මැතිවන්නේ පොඩ්ඩක් කියන්නේ සස්පෙන්ඩ් කරන්න මේ ප්‍රශ්නේ විතර නේ ඒ ලිස්ට් එක විතරක්. ඒක හරියයි මම හිතන්නේ අදට වෙති සුබ විදියට විශ්දේ මම අධිකරණයේ ප්‍රශ්න ගැන කතා කරන්න කැමති නෑ මාර්ගෙන් ශ්‍රී. You're watching the Life Traveler Channel.